ഹലോ, വെൽക്കം ബാക്ക് ടു മൈ യൂട്യൂബ് ചാനൽ. എമനാം അത് കവാലു ദയക് ലസ്സന വടക് කරන්න යන්නේ මම එදා බියුටි ටිප්ස් කරද්දී ඔයගලන්ට කිව්වනේ රාට රිදා ගන්න ඉස්සෙල්ලා හොඳට කකුල් හොඳට පිරිසිදු කරන්න කියලා. හොඳ බොඩි ලෝෂන් එකක් දාන්න, ෆුඩ් ක්‍රීම් එකක් ගන්න. ඉතින් මේ දේවල් කිව්වා. ඉතින් ගොඩ දෙනෙක් කිව්වට ඔයා කිව්වට ඉතින් කරන්නේ කොහොමද කියලා අහනවානේ. කොහොමද මේක හරියට පිරිසිදු කරගන්නේ කියලා. ඒ නිසා ඔන්න අද මම තීරණය කළා ඔයගලන්ට ගෙදරදී කොහොමද පෙඩිකියුර් එකක් කරගන්නේ කියලා. තනියම කරන්න ලේසියි. මම දැන් කෙනෙක්ගේ උදව් ගන්න මේක වීඩියෝ එකක් හින්දා. නමුත් ඔයාලට පුළුවන් මේක තනියම කරන්න. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ උණු වතුර, කියන්නේ මද රස්නේ වතුර ටිකක් බේසමකට ලෑස්ති කරගන්න. මේක ඉතින් මගේ සලෝන් එක හින්දා මට මේකට අවශ්‍ය කරන මේ දේවල් තියෙනවා. ඒ නිසා මම ඒවා පාවිච්චි කරනවා. මේ වගේ බේසමක්. එතකොට මේකට මද රස්නේ වතුර ටිකක් දාගන්න. මද රස්නේ වතුර ටිකක් දාලා ඒකට දාගන්න ඕනේ සෝල් ටිකක්. මේවා මේ ඇත්තට මේවා ගන්න තියෙනවා. මේ සෝල්ට් අපි කකුල, කියන්නේ කකුල සෝක් වෙන්න දාන සෝල්ට්. ඉතින් මේවා ටිකක් දාගන්න මේ විදියට වතුරට දාලා අපි කකුල් ඇතුළට දාන්න. මේක සාමාන්‍ය විනාඩි 10ක් විතර මේකෙන්න දාන්න. දැන් මම පොඩි ටිප් එකක් දෙන්නම්. දැන් ඕගොල්ලන් හරි කම්මැලිනේ මේවා කරන්නේ. ඒ හින්දා ඔය ටීවී එක බලන වෙලාවක මොකක් හරි ඕගොල්ලන්ගේ ෆේවරිට්ම ටෙලිඩ්‍රාම එක බලන වෙලාවේදී මේක කරන්නකෝ. බේසම තරන් ගිහිල්ලා ඕගොල්ලන්ගේ සාලේ හරි කාමරේ හරි කොහේ හරි කමන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා ඔන්න මම ඕගොල්ලන්ට මතක් කරේ වෙලාව නැහැ කියනෝනේ අපේ කාන්තාවන්. අපේ කට්ටියගේ කටේම තියෙන නෝ ටයිම් නෝ ටයිම්. ඒ වුණාට ඕන තරම් මෝ ටයිම්. ඒ නිසා අපි ඔන්න පොඩි වෙලාවක් දුන්නා. ඒ නිසා ඒ වෙලාව තියාගන්න. දාගත්ත බේසමට විනාඩි 5ක් 10ක් ඉන්න ඕන නම් තව ටිකක් තියාගන්න පුළුවන් නම් ඒත් කමන්නේ. ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් නම් තව ටිකක් තියාගන්න. තියාගෙන පස්සේ ලෑස්ති කරගන්න මෙන්න මේ වගේ එකක්. මේ වගේ බ්‍රෂ් එකක්. මේක නම් ටිකක් පාවිච්චි කළදී ඊළඟ ඉතින් දැන් අලුත්ෙන් වැඩේට එන්නව නම් අලුත් එකක් ගන්න. මේ නිතර පාවිච්චි වෙන එකක්. මේකත් එක්ක ඔයගලන්ට පුළුවන් ලික්විඩ් සෝප් එකක්. මොනවා හරි කමක් නැහැ ලික්විඩ් සෝප්. ඒ කියන්නේ බොඩි වොෂ් එකක් වුණත් කමක් නැහැ. ඒ වගේ මොනවා හරි තියාගන්න. මොකද නේල්ස් ඇතුළ සුද්ධ කරලා එහෙම තියාගත්තම ටික සුද්ධ කරගන්න මේවා එකක් හොඳයි. ඒ වගේ මතක තියාගන්න. දැන් මම නම් අද මගේ කකුලේ දැන් මම නේල් පොලිෂ් දැම්මේ ඊයේ. එහෙනම් මට මේක දැන් යවන්න බෑ. නමුත් ඕගොල්ලන් නේල් පොලිෂුත් අලුත් කරගන්න අදහසක් තියෙනවා නම් මේ වතුරට දාන්න කලින්ම නේල් පොලිෂ් එක රිමූව් කරගන්න. ඊට පස්සේ එහෙම දාගත්තා. දැන් ඔන්න අපි කකුල මේ විදිහට බ්‍රෂ් කරගන්නවා. මේ බ්‍රෂ් කරද්දි මතක තියාගන්න ඕගොල්ලන් අනිවාර්යයෙන්ම මේ යටිපත්තුල නිය පොත්තු මේ හැම තැනම හොතට බ්‍රෂ් කරගන්න. දැන් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් සමහරවිට කකුල් පැලිලා තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ ගොඩ ආරය. සා මෙන්න මේ විදියට හොඳට බ්‍රෂ් කරගන්න. මේ වගේ ට්‍රීට්මන්ට් එකක් ඉඳ හිටලවත් කරන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ. මොකද කාන්තාවන් වුණාම යුවතියන් වුණාම අපි හැමෝටම හරි වටින දෙයක් තමයි මේ. අපි මුළු ශරීරයම, මං හිතන්නේ අපි සම්පූර්ණයෙන්ම ගත්තොත් අපි මුළු ශරීරයම ඉතාමත් පිරිසිදුව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසාම පෙඩිකියුර් එකක් මැනිකියුර් එකක් කියන එක හරි ඉම්පෝර්ටන්ට්. මට නම් ඇත්තටම මං හිතන්නේ සතියකට දවසක් මම මේක කරනවාමයි මට ඒක කරන්න බැරි වුණොත් නිකන් දෙයක් නැහැ වගේ. මේ විදියට බ්‍රෂ් කළා. මේකත් ඉතින් ඔයාලට හිතන තරම් කරන්න. ඇස්සේ අනිත් කකුලත් බලන ඇඟිලි අතර, මේ ඇඟිලි අතර, මේ පුතු අතර ඇතුළත හොඳට පිරිසිදු කරන්න. දැන් ඔන්න මේ ගෙදර තියෙන පරණ ටූත් බ්‍රෂ් ඒව මේවා ගන්න එපා හොඳේ. ඒ වයිච්චර හොඳ ඒවා නෙමෙයි. පාවිච්චි කළාට පස්සේ ඕන එකක් අහක දාන බඩු හැටියට ගන්න. ටූත් බ්‍රෂ් එකක් ඕනේ නම් අලුත් එකක් ගන්න. මේ වැඩේ දෙකිනුත් කරගන්න පුළුවන්. හැබැයි ඒක අලුත් එකක් වෙන්න ඕනේ. ඒක වෙන කෙනෙක් කරද්දි හරි සනීපයි. නමුත් ඉතින් තනියෙන් කරද්දි මේකට ගොඩක් හිතලා කරන්න ඕනේ. හොඳට කන්සන්ට්‍රේට් කරලා. ඔන්න ඔය විදියට බ්‍රෂ් කරගත්තා. දැන් මේක ආපහු
දැන් අර මේ වතුරෙම තියාගන්න අපි අර salt එහෙම දාලා තියෙන වතුර ටිකනේ මේක අපි කකුල ගොඩක් කුණු නැහනේ ඉතින් මේ ගොඩාක් කුණු තියනවා ඉතින් මේක තියාගන්න බැරි නමුත් පිරිසිදුව සාමාන්‍යයෙන් අපි ඉති පිළිවෙලට බලා ගන්න අය නිසා එම අවුලක් නැහැ දැන් හොඳට clean කරගන්න හැබැයි මීට වඩා හොඳ pedicure එකක් කරගන්න ඕන නම් ඕගලන් salon එකට යන්න වෙනවා ඉතින් මේ වගේ assistant කෙනෙකුගේ සහාය පතන්න වෙනවා එතකොට ඔයගලන්ට පුළුවන් manicure pedicure අපි kit එක තියෙනවා ඒකේ තියෙන එක එක tools තියෙනවා මේ tools වලින් අපිට cuticle line කරන්න පුළුවන් nail polish අතරද තියෙන යම් යම් ප්‍රශ්න තියෙනවා ඔය nail අස්සේ තියෙන ඔක්කොම අයින් කරන්න පුළුවන් කොටත් ඒවල් තියෙනවා කරන්න දැන් ඔන්න කකුල අපි චුට්ටක් වතුර ටික අයින් කරලා මේක ෆයිල් කරගන්න මෙන්න මේ වගේ ෆයිල් එකක් දෙන්න පෙන්න. ඉතින් මෙන්න මේ වගේ ෆයිල්. දැන් මේක නම් ටිකක් රෆ් ෆයිල් එකක්. මොකද මම ටිකක් ඩ්‍රයි ස්කින් කෙනෙක්. ඒ වගේම මගේ කකුල ටිකක් ක්‍රැක් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා මම මේ ටිකක් තද එකක් පාවිච්චි කරනවා. ඉතින් ඕගලන් සොෆ්ට් නම් මෙන්න මේ පැත්ත පාවිච්චි කරන්න පුළුවන්. මේකේ පැති දෙකක් තියෙනවා. දැන් මගේ මට මේ පැත්ත හොඳයි. මොකද මගේ කකුල ටිකක් ඩ්‍රයි නිසා. ඉතින් මේ පැත්ත දාන්න පුළුවන් සොෆ්ට් කෙනෙකුට. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ ෆයිල් එකක් පාවිච්චි කරනවා. දැන් මොකෙන් ෆයිල් කරගන්නවා. මේ ෆයිල් කරනකොට අනිවාර්යයෙන්ම මේ කකුල පැයිලා තියෙන ඒවා එතකොට කකුල අතරද තියෙන කුණු දූවි මේ ඔක්කොම අයින් වෙලා යනවා. ගොඩක් සොෆ්ට් වෙනවා ස්කින් එක. අනිතික මතක තියාගෙන ෆයිල් කරද්දී එකම තැන ගොඩක් වෙලා ෆයිල් කරන්න එපා. මොකද මේ තුවාල වෙන ඉඩ තියෙනවා. ඊට පස්සේ පහුවෙන් ඔයගලන්ට ඇවිද ගන්නත් බැරි වෙයි. ඒ නිසා බොහොම සියුම්ම මේ වැඩි කරන්න ඕනි. ඔන්න ඔය විදිහට ෆයිල් කරනවා. අනිත් එකත් වතුර ටිකක් අයින් කරන අයින් කරාම මේ ෆයිල් කරන්න ලේසි. මොකද වතුරත් එක්ක මේ ෆයිල් කරන්න ටිකක් අමාරුයි. දැන් මේ දාලා තියෙන මේ රින්ග්ස් එහෙම අයින් කරා නම් හොඳයි. දැන් ඔන්න අපි ෆයිල් කළා. ඉතින් මේක අවශ්‍ය ප්‍රමාණයට ෆයිල් කරගන්න. ඉතින් එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් විවිධාකාරයි. මොකද කේක අයගේ කකුල් වල තියෙන අයින් කරන්න ඕන ප්‍රමාණය විවිධාකාරයි. ඒ නිසා ෆයිල් කරනකොට මතක තියාගන්න අවශ්‍ය ප්‍රමාණයට කරන්න. දැන් සමහරලාට මේක සමහරට මට මීට වැඩිය මේක ඕන වෙන්නේ ඉඳ තිබුණා. මම හොඳටම කැලස් නම් මොකද මම වන්ස් අ වීක් කොහොමත් පෙඩිකියුර් එකක් කරනම කෙනෙක්. අන්න දැන් අපි කරන්න යන්නේ ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් එකකට පාවිච්චි කරනවා අපි හොඳ ස්ක්‍රබ් එකක්. ඒකටත් අපි ස්ක්‍රබ් වර්ග ඕන තරම් තියෙනවා මේ පෙඩිස් වලට පාවිච්චි කරන. මේක මින්ට් ස්ක්‍රබ් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ස්ක්‍රබ් එකට නම් මම මාර කැමති. ගොඩාක් ආසයි ස්ක්‍රබ් එකට. ස්ක්‍රබ් එක මේ හරියටම වගේ කරන්න පුළුවන්. ස්ක්‍රබ් එක කරද්දි කකුලෙන් උඩටම කරන්න. අනිත් එක මසාජ් එකක් වගේ කරන්න ඕනේ. මේ ස්ක්‍රබ් එකින් තමයි අපේ ඩෙඩ් සෙල්ස් ඔක්කොම අයින් වෙන්නේ. ඉතින් ඒක හරි සනීපයි කකුලට මේ කකුල යටට උඩට මේ වගේම මේ අපි ගත්තොත් මේ කකුලේ මේ දණිස්ස ළඟට එනකම්ම අපිට ස්ක්‍රබ් එක කරන්න පුළුවන්. එහෙම කරනකොට තමයි ලස්සනට මේ කකුල් දෙක ලස්සනට තියාගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ස්ක්‍රබ් කරන්න ඕනේ. මේක ඉතින් හිතට ඇති වෙනකන් ස්ක්‍රබ් එක කරගත්තට කමක් නැහැ. විනාඩි 10ක් 15ක් කමක් නැහැ. මෙහෙම කළොත් තමයි වැඩියෙන් මේක අර දැනෙන්නේ. ඔගලගේ දෙරදි කරනවා නම් මේක තනියෙන් කරගන්න පුළුවන්. මම මේ වැඩිපුර හොඳට පෙන්වන්න ඕනේ ඉඳ තමයි මේ විදිහට කරන්නේ. ස්ක්‍රබ් එක එක කළාට පස්සේ එක එවලෙම හොදන්න ඕන නැහැ. තව චුට්ටක් වෙලා එක තියන්න පුළුවන් අනිත් එක ස්ක්‍රබ් කරනකම්. මොකද මේ තියෙන පැක් වර්ග මින්ට් එක මේ තියෙන පැක්ස් වගේ දේවල් ස්කින් එක ඇබ්සෝබ් කරනවා. ඒක තියෙන තරමට හොඳයි.
හරි. දැන් සතුටු ටික අයින් කර තෑකි දැන් අලුත් සතුටෙන් පිරිසිදු කර ගන්න ඕනේ. විදියට පිරිසිදු කරගත්තට පස්සේ අපිට පුළුවන් මසාජ් එක කරන්න. දැන් මසාජ් එක කරන්න යන්නේ. ඉතින් මේකත් ඔයගලට තනියෙන් කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. ක්‍රීම් ටිකක් දාලා හිමින් මසාජ් කරගන්න පුළුවන්. Massage cream එකට මේ අපිට සාමාන්‍යයෙන් ටිකක් thick butter එකක් පාවිච්චි කරන්න පුළුවන් body butter එකක් හරි එතකොට massage cream face massage cream එකක් හරි එකකේ කියවුලක් නැහැ මේක අපිට හොඳින් massage කරගන්න පුළුවන් වෙන්නයි ඕනේ ඒ නිසා ඒක මේ කියන්නේ කකුල් සඳහාම විශේෂයෙන්ම නිෂ්පාදනය වෙච්ච එකක්ම විය යුතු නැහැ ඒ නිසා body butter එකක් වගේ එකක් නම් වැඩිය හොඳයි මොකද thick නේ ඒ වගේකින් හොඳට massage කරගන්න පුළුවන් මේක හොඳට ආගලන්ට අවශ්‍ය ප්‍රමාණයට විනාඩි 5ක් 10ක් අතර කාලයක් මසාජ් කරගන්න. අර යටිපතුල් විලුඹ ප්‍රදේශ ටිකක් වැඩිපුර මසාජ් කරගන්න. මොකද එතකොට ඒක හරි වටිනවා. මොකද ලේ ගමන ආගමනයේ තේම ගොඩක් වටිනවා ඒක. හරි ඉතින් ඔන්න විදියට කකුල මසාජ් කරගත්තට පස්සේ ඉවරයි. ඉතින් ඔන්න වගේ පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ අපි දාපු බොඩි ක්‍රීම් එක හරි මේ දාපු අපි බොඩි බටර් එක හරි මසාජ් ක්‍රීම් එක හරි ඕනම දෙයක්. ඉතින් ඕගොල්ලන්ගේ ස්කින් එකේ ඔහොමම තියාගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදියට අපිට පුළුවන්කම තියෙනවා රෑට ඉඳලා හිටලා හරි මේ වගේ ට්‍රීට්මන්ට් එකක් අපේ කකුල් වලට කරන්න. ඉතින් එහෙම කළොත් මම හිතන්නේ කාලයක් බොහොම ලස්සනට අපේ ස්කින් එක කකුලේ සම තියාගන්න පුළුවන්. එතකොටනේ බොහොම ලස්සනට අපිට බය නැතුව ඕපන් ෂූස් එහෙම දාන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩ දෙනෙක් කෝට් ෂූස් දානවානේ හොරට. ඒ කියන්නේ අපිට කකුල් දෙක පේනන බැරි නම් කෝට් ෂූස් දානවා. එහෙම වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඕනම ෂූ එකක් ලස්සනට දාගෙන යන්න. ඉතින් එහෙමනම් ඔන්න අද දවසේදී මම ඔයගොල්ලන්ට මේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවා වගේම ලොකු දැනුමක් ලබා දුන්නා කියලා මම හිතනවා. ඉතින් එහෙමනම් තවත් දවසක අපි එන්නේ මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන. එහෙනම් ඔබලා මොනවද කරන්නේ? මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අර පහල තියෙන bell icon එක touch කරන්න. එහෙම නැත්නම් ඔයගලන්ට ඉක්මනටම notification එකක් එයි මං මොකක් හරි වීඩියෝ එකක් දාපු ගමන්. එහෙමනම් තවත් දවසක ලස්සන වැඩක් අරගෙන ඔයාලගේ දුවට එනවා. ගිහලා නම් bye.